කතිකය තුන් දිනක් කතා කළා. මේක යන්න ඕනේ හරහා විපක්ෂයට. විපක්ෂය තමයි මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ. එහෙනම් අද විපක්ෂය ගෙනාවු යෝජනාවට විපක්ෂය කතා කරන්න කෙනෙක් නැහැ. සාමාන්‍ය විපක්ෂය තමයි මේ ගෙනියන්න ඕනේ. අද සභාපතිතුමනි මේ විශ්වාස භංග යෝජනාව දැම්ම භංග වෙලා ඉවරයි. ඒ භංග වෙච්ච එක තමයි දැන් පේන්නේ විපක්ෂයෙන්. අපේ කතානායකතුමා අවුරුදු 40ක් 30ක් දේශපාලනය කළා නිකලල් චරිතයක්. වටිනා දේශපාලන චරිතයක්. මේකට අස්සම් කරපු විශ්වාස භංගට අස්සම් කරපු අයට වඩා මේ රටේ කීර්තිමත් දේශපාලනඥයෙක් මහින්ද යාප අභිවර්ධන කියන්නේ මේ රටේ තීරණාත්මක අවස්ථාවවලදී තමන්ගේ තනතුර පාර්ලිමේන්තු තනතුරවත් අතහැරලා ඒ ගන්නා වූ තීරණවලට එරෙහි වෙච්ච දේශපාලන නායකයෙක් එතුමාට තමයි මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ පෞද්ගලිකව රජයක් අපහසුතාවයට පත් කරන්න මඩ ගහන්න ගෙනාපු යෝජනාවක් මිස කිසිම අර්ථවත් ආකාරයෙන් ගෙනාපු යෝජනාවක් නෙවෙයි. අපේ අධිකරණ ඇමතිතුමා පැහැදිලි කළා මේ විශ්වාස භංග යෝජනාවේ තියෙන කරුණු ගැන. අරන් එතුමායි කතාවෙන් පස්සේ මගේ ඉල්ලා අස්කර ගන්න තිබුණා. මේ කාර්යයට කතන්දරයක් ගොතලා මේ රටේ ජනතාවට මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය එක සැරයක් ගිනි තියන්න හැදුවා. මේ ගොඩනැගිල්ල පාර්ලිමේන්තුව විනාශ කරන්න හැදුවා. ඊළඟට බැලුවා එතුමා ලව්වා ජනාධිපති කම දීලා එතුමාව ඒ තත්ත්වයට ගෙනල්ලා යම්කිසි ප්‍රයෝජනයක් ගන්න එතුමා ඒ අවස්ථාවේදී විවස්ථාදායක ආරක්ෂා කළ තනතුරු බලලෝභයක් නැතුව එවැනි නායකයෙක් ට මඩ ගහන්න එතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ගැන කියලා එතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ඉන්න අය පිළිබඳව අද එතුමා පැහැදිලි උත්තරයක් දීලා තියෙනවා ඒ කාර්ය මණ්ඩලයේ ඉන්නේ කවුද කියලා අභේවර්ධන ලැකුමම ඔක්කොම නෑයෝ මේ පාර්ලිමේන්තුවේ තියෙන රාජපක්ෂලා ගොඩක් ඒ රාජපක්ෂලා ඔක්කොම මහින්ද රාජපක්ෂ මහත්තයා නෑයෝද ඈ නුවර ඉන්නවා දම්පා ඉන්නවා බෙලියත්තේ ඉන්නවා ඉස්සරහ කොළඹ ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ රාජපක්ෂලා ගොඩක් ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා නෑයෝද නෑ ඒ වගේ අභේවර්ධන නම තිබ්බොත් මේ ඔක්කොම මහින්ද යාපාවේ කතානායකතුමාගේ නෑයෝ. එහෙමනේ කියන්නේ. ඒ නිසා මේක පෞද්ගලිකව විවස්ථා අරුබුදයකට වඩා විවස්ථාදායක සභාවේ අරුබුදයකට වඩා මේක පෞද්ගලිකව ගත්ත දෙයක්. කතානායකතුමාට මඩ ගහන්න. ඒ වගේ නිකලල් චරිතයකට අවුරුදු 40ක් තිස්සේ තම දේශපාලනේ නිර්මලභාවය නැතිකරන්න කටයුතු කරපු මේ විපක්ෂයේ අයිට මම කියනවා මේ ඊට වඩා හොඳයි තමන්ගේ අම්මගේ අම්මට තාත්තට මේ විශ්වාස භංග යෝජනා ගෙනා නම් හොඳයි දෙට්ට ගිහිල්ලා ඒ විදිහට නිර්මල දේශපාලනඥයෙකුට මඩ ගහලා විනාශ කරන්න හදනවා නම් මේ පාර්ලිමේන්තුව තුල මේ පාර්ලිමේන්තුව විනාශ කරන්න හදනවා නම් ඒක මම හිතන්නේ අභාග්‍ය සම්පන්න කාර්යයක් විපක්ෂයට කියන්න දෙයක් නැහැ මේ ඔන්ලයින් පනත ගැන එදා නීතිවේද පාරමේත්‍යෙන් මෙතන හිටිය ඇවිල්ලා ඒ සියලුම කාරණා අනුමත කළේ වුන් ඒක ඇඳගත්ත මෙතෙන් අපේ අධිකරණ ඇමතුමා පැහැදිලි කළා එකින් එකට එහෙම කරපු පනතක් විවස්ථාදායක සභාවේ දෙන්නෙක් ආවේ නැහැ කියලා ඒ දෙන්නම අයින් කරන්න කතා කරන්න ඕනේ එහෙමනම් ඒ ආපු දෙන්න ගැන කතා කරන්නේ නැහැ පත් කරපු පොලිස්පති ගැනයි
එහෙම තමයි කතා කරන්නේ. මේක ගෙනාවේ අපේ තිරන් අමතිතුමා තමයි අමතිවරයා හැටියට මේ පනත ගෙනාවේ. ඔන්ලයින් පනත. එහෙමනම් එතුමාට විරුද්ධ විශ්වාස බංක යෝජනාවක් දාන්න එපැයි. නෑ. දැම්මොත් මම අභියෝග කරන විපක්ෂ නායකතුමාට පුළුවන් නම් තිරන් අලස් අමතිතුමාට විරුද්ධ විශ්වාස බංක යෝජනාවක් ගෙවන්න කියලා. ගේන්නේ නෑ. Honourable member, you have 2 more minutes. ගෙනාවොත් මොකද වෙන්නේ? ඔය විපක්ෂේ ඉන්න අය ඡන්ද දෙනවා. ඒතර පැහැදිලිව පේනවා. මේ පෞද්ගලිකව කතානායකතුමාට මඩ ගහන්න එතුමාගේ චරිතයට එතුමාගේ කාර්යභාරයට මඩ ගහන්න තමයි මේ ගෙනාවේ. එතුමා තමදාම උතන ආසනයට ඇවිල්ලා අපිව පේන්නේ නැහැ. විපක්ෂයේදී ඒ බල බල තමයි පොයින්ට් ඔෆ් ඕඩර් අරවා මේ වගේ බොරු කිය කිය උදේ ඉඳන් හැන්දෑව වෙනකම්ම මාධ්‍යයට කතා කරන හැට අවස්ථාව දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව. ඒතරම් ප්‍රජාතන්ත්‍රවාදීයි. විපක්ෂයේ දිහේ තමයි බැලුවේ. අපි මෙතන පොයින්ට් ඔෆ් ඕඩර් එකක් කරේ වත්තර කතා කරන අපිට දෙන්නේ නැහැ මයික් එක. දුන්නේ හැමදාම විපක්ෂයට. එහෙම දීපු අය තමයි. එහෙම කතා කරලා මාධ්‍යවල දාලා තමන්ගේ චරිත උලුප්පගත්ත අය තමයි. අද එතුමාට විරුද්ධව මේ විශ්වාස බංක යෝජනාව ගෙනාවේ. හැමදාම 24/2 කියලා එකක් ගේනවා. මුළු උදේ ඉඳන් මුළු කාලයම නැති කරනවා. මුළු දවසම නැති කළා. මේ පාර්ලිමේන්තුව විනාශ කරනවා. මුළු දවස පුරාම අද කෝටි 4ක් විතර වියදම් කළා. මේ රටේ නිර්මල දේශපාලනඥයෙකුට විරුද්ධව ගෙනාවු යෝජනාවක් මේක. මෙට වඩා වැඩ නැද්ද? කෝටි 4ක් විතර මේ රටේ ජනතාවගේ මුදල් කරන යෝජනාවක් මේ ගෙනල්ලා තියෙන්නේ. කතා කළොත් කියන්නේ අපි මේ රටේ මූල්‍ය ආරක්ෂා කරන්න ඕනේ. මුදල් ආරක්ෂා කරන්න ඕනේ. දූෂණය කරන්න අරගයි. මුදල් හොරකම් කරන්න අරගයි. මේ වක්‍රානුකූලව අවභාවිතා කරනවා මේ රටේ ජනතාවගේ මුදල්. මේ වගේ යෝජනා ගෙනල්ලා. ඒකනේ මේ කරන්නේ. කවුරුත් නෑද? Honourable member please wind up. දැන් 3 දෙනෙක් කතා කළා. දැන් 4 වෙනේ මට කතා මගේ කතා තුබේ පස්සේ. අත පාර්ලිමේන්තුව දැන් නවත්තන්න ඕනේ කතා කරන්න කෙනෙක් නැහැ. කොහොමද යෝජනා කරාපු අය? විශ්වාස බංගේ බංග වෙලා ඉවරයි. ඒක තමයි මේකෙන් පේන්නේ. රටේ ජනතාවගේ මුදල් කාබාසුලියා කරන මෙවැනි යෝජනා පාර්ලිමේන්තුවට ගේන්න දීපුකත් වැරදි. මේ යෝජනා කරාපුකත් වැරදි. ගේන්න ආස්ථා දීපු එකත්. ඒ නිසා මම කියනවා මේ රටේ නිර්මල දේශපාලනයක් වෙන අපේ කතානායක මුළු පාර්ලිමේන්තුවේම කතානායක මහින්ද යාපු අබේවර්ධන මැතිතුමාට ඔය මඩ ගැහිල්ලෙන් එතුමාගේ දේශපාලනකම නවත්තන්න බෑ. එතුමා තව තවත් ශක්තිමත් වෙනවා. Please wind up. Thank you. ඉතින් එතුමාට අපි ආශිර්වාද කරනවා. ගිමි නවතර වෙනවා. ස්තුතියි. Honorable සත YouTube නාලිකාව subscribe කරන්න.